ආයුබෝවන් මගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා ඔබට සුබ දවසක් මම අද ඔබ හමුවට ආවේ ප්‍රකාශන චිත්‍රයක් කරන්න මම මීට ඉහත වීඩියෝ එකකින් කරා ද්‍රව්‍ය බලයඳීම ඉන්සාද ප්‍රකාශන චිත්‍රයක් කරන්න කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ මම ගොඩක් ප්‍රකාශන චිත්‍ර කරනවා මොකද ගොඩක් දරුවන්ට ප්‍රකාශන චිත්‍ර කරන්න අමාරුයි රූප සම්පින්දනය කරගන්න අමාරුයි මිනිස් රූප අඳින්න ගොඩක් අමාරුයි ඒ නිසා මම ඒ වැඩිපුර ඒක කරනවා ඒ නිසා මේ අද අඳින්නේ මම ගම්බද අර්ධනාගරික ප්‍රදේශයක වෙළඳ පාරේ තියාගෙන ඔය වෙළඳපළක මේ වළං විකුණන කෙනෙක් වලන් තෝරන කට්ටිය වලන් අරගෙන යනවා විකුණන කෙනෙක් තමයි අඳින්නේ. ඕක මම හිතනවා හැම දිනෙකටම ඕනම ප්‍රදේශයක ඉන්න කෙනෙකුට මේවා දකින්න හම්බ වෙනවා ලංකාවේ. ඒ නිසා මම ඒ වගේ මාතෘකාවක් තෝරගත්තේ වලන් විකුණන වෙළෙන්දියා සහ වලන් ගන්න ආපු කට්ටිය විවිධ ඉරියව්. අද කරන්නේ පෙන්සිල් ඩ්‍රොයින් එක රූප සම්පින්දණය කරගන්න ඕක හරි අමාරුයි රූප සම්පින්දණය කරගත්තේ නැතුව චිත්‍රයක් අඳින්න අමාරුයි රූප හරියාකාරව ස්ථානගත කරන්න ඕන ඒකෙන් තමයි ප්‍රකාශනය තීව්‍ර වෙන්නේ ඒ අණුව තමයි ප්‍රකාශනය තීව්‍ර වෙන්නේ ඒ නිසා මම රූප සම්පින්දණය මේ පාඩමක් හැම එකක්ම කොටස් තුනකට දෙකකට කඩලා කරන්නේ ඒකයි මම කොටස් තුනකට කඩනවා එක පාඩමක් එකක් පෙන්සිල් ඩ්‍රොයින් එක කරනවා ස්කෙච් එක නෙමෙයි පෙන්සිල් ඩ්‍රොයින් එක ඒක රූප සම්පින්දනය එකකින් කරන්නේ මම රූප සංරචනය ඊළඟ එකෙන් වර්ණ කරනවා දියසායන් වලින් වර්ණ කරනවා ආයි සමහර දරුවෝ පැස්ටල් මේ භාවිත කරනවා ඒ සමේ අයට පැස්ටල් භාවිතයි පැස්ටල් වලින් වර්ණ කරනවා ඒ නිසා මම කොටස් තුනකට කඩලා කරන්නේ ඒ ඔබට ග්‍රහණය කරගන්න ඉගෙන ගන්න පහසු වෙන විදිහට මේ channel එක බලලම ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසායි මම මේ විදිහට කොටස් තුනකට කඩලා කරන්නේ. අද කරන්නේ මේ මාතෘකාව යටතේ pencil drawing එක නැත්තම් රූප සම්පින්දනය. රූප සංරචනය. මේක මේ syllabus එකේ තියෙනවා ඇත්තටම. රූප සංරචනය කියලා වෙනමම මාතෘකා තියෙනවා. ඒක ගොඩක් ඇත්තටම දැන් කෙරෙන්නේ නැහැ එහෙම වෙනම කඩලා කෙරෙන්නේ නැහැ රූප සංරචනය හරියට වැදගත් දරුවෝ දන්නේ නැහැ රූප සංරචනය කරන විදිය මිනිස් රූප අඳින විදිය කොහොමද ස්ථානගත කරන්නේ කොහොමද පසුබිමක් දාන්නේ කියලා දන්නේ ඒ නිසා මම අද කරන්නේ ඒ රූප සංරචනය පින්ස් පෙන්සලින් කරනවා මම ඒක විස්තර කර කර කරන්නම් ඒකට ඔබට ග්‍රහණය කරගන්න ලේසි ඒ වගේම මම පොඩි මගේ මීට වැඩිය තව ඉගෙන ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මගේ ඔන්ලයින් පාඩම් මාලාවක් තියෙනවා. ඒ ගැන මතක් කරන්නම් හැම වීඩියෝ එකකෙම මම මතක් කරනවා. සමහර අය එක වීඩියෝ එකක් බලලා නිකන් ඉන්නවා. අනික ඒවත් තියෙනවද කියලා දන්නේ නැහැ. මේක 130ක් තියෙනවා. මේ වීඩියෝස් 130ක් දැනට තියෙනවා මේ channel එකේ. ඒ වගේම තව මීට වැඩිය මට ඉගෙන ගන්න තව වැඩිපුර ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ප්‍රොෆෙෂනල් විදියට චිත්‍ර ඔයිල් තෙල් සායම් වලින් කරන්න කෙනෙක් උනනා නම් තව මගේ මේ channel එකක් තියෙනවා. චන්ද්‍රාණි ආර්ට් ස්ටුඩියෝ කියලා. ඒකේ ඊට වැඩිය දන්න කෙනෙකුට තව ඔයිල් පේන්ට් වගේ දේවල් ඉගෙන ගන්න අවශ්‍ය නම් තව විවිධ මාධ්‍ය ඉගෙන ගන්න අවශ්‍ය නම් ඒකේ මම පේන්ටින් කරනවා ඒක කරලා පෙන්නනවා. ඒ නිසා ඒක මේ වගේ මේ විස්තරාත්මක විස්තර කරලා දෙන්නේ නැහැ. නමුත් අඳිනවා ඔබට බලා ගන්න පුළුවන් චන්ද්‍රාණි ආර්ට් ස්ටුඩියෝ කියන එකට යන්න. ඒකෙන් පුළුවන් බලා ගන්න. ඊළඟට මගේ ඔන්ලයින් පාඩම් මාලාවක් යනවා. සෙනසුරාදා උදේ 9 ඉඳන් 11 මාර විතර වෙනවා 6 7 8 දරුවන්ට සෙනසුරාදා 12 ඉඳලා 2 වෙනකන් සාමාන්‍ය පෙළ මේ අවුරුද්දේ ලියන දරුවන්ට සෙනසුරාදා 3 ඉඳන් 5 වෙනකන් 9 10 දරුවන් සඳහා ඊළඟට ඉරිදට උසස් 9 ඉඳන් 12 අමාර වෙනකම් උසස් පෙළ දරුවන් සඳහා මේවට යම් කිසි කෙනෙක් සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න. ඒකට මට මේ නම්බර එකට කතා කරන්න 0.71 440 81 86 කියන නම්බර එකට
කතා කරලා විස්තර ඔබට දැනගන්න පුළුවන්. මම ගොඩාක් ලොකු ගණන් ගන්නෑ. ගණනක් මුදලක් අය කරන්නේ නැහැ. හේතුව මම දන්නවා දෙමව්පියන්ට මේ කාලේ අමාරුයි. දරුවන්ට උගන්වන්නම ඕන නිසා මේ ඒක ලොකු සම්පතක් නිසා දෙමව්පියෝ දුක් ගැහැට විඳගෙන දරුවන්ට උගන්වනවා. ඒක නිසා මම ගුරුවරයෙක් වශයෙන් මම ඒ ඔබගෙන් මේ දරන්න බැරි මුදල් අය කරන්නේ මම මාසිකට අය කරන්නේ 6 7 8 දරුවන්ට රුපියල් 600යි 9 10 දරුවන්ට රුපියල් 800යි අනික් සියලුම දරුවන්ට 1000යි ඒක ඔබ යම් කිසි විදියකින් එක් පන්තියට එදාට එන්න බැරි වුණා නම් ඒක මං ඒකට ඇතුළත් කරගන්නෙත් නැහැ ඔබ එන දවස් ටික විතරයි දවස් 4 ඇතුළත් කරන්නේ ඊටසේ ආයේ මාසෙ මුල එන්න ඕනේ මාසයක් පටන් ගන්නකොට කියලා සමහර දරුවෝ මගෙන් අහනවා කෝල් කරලා එහෙම අවශ්‍ය නැහැ ඕන කෙනෙක් ඉන්නවා නම් මේ සතියේම පන්තියට සම්බන්ධ වෙන්න මම ඒ දවස් 4 සම්පූර්ණ වෙනකොට මං කියනවා එක එක්කෙනාට ඔයාගේ දවස් සල්ලි බෙන්දලා මෙච්චරයි 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 කියලා කියනවා එතකොට දවස් 4 සම්පූර්ණ වෙනකොට බෙන්දනම් හරි සල්ලි දැම්මනම් හරි ඒක මගේ ගිණුමටයි දාන්න ඕන මං ඒ ගිණුම නම්බර එක විස්තර දෙන්න තමයි මට කෝල් එකක් දීලා කතා කරන්න කියන්නේ එහෙම කතා කරලා විස්තර දැනගන්න පුළුවන් ඔබව මේ අපහසුතාවයටපත් කරන්න දෙමෝපිය අපහසුතාවයටපත් කරන්න දරුවෝ අපහසුතාවයටපත් කරන්න මං සූදානම් නැහැ ඔබ කැමති කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න මම කොමාරි වගකීමක් ගන්නවා මං ඒක කරන්න බැයි නම් කියනවා මේ චිත්‍ර වලට ඒ සමර්ථයක් අරන් දෙන්න දෙන්නේ හැකියාව මං කලින් කියනවා බැයි නම් මම කියනවා මෙයාට මෙහෙමයි කියලා අමාරුයි කරන්න කියලා කියනවා වෙන විශ්යක් කරන්න නම් කියලා හරි කියනවා මට හරි සන්තෝසයි මේ පන්ති වලට සහභාගී වෙලා ඉන්නේ ලංකාවෙම ඉන්න මේ දක්ෂ දරුවෝ චිත්‍ර ඇඳලා මට WhatsApp වලින් එවලා තියෙනවා මම ලකුණු දාලා යවනවා හරි සන්තෝෂයි තියෙනවා හරි සතුටුයි ඒ ගැන්නිලි ක්‍රමින් හරි සන්තෝෂයක් නම මම ඉස්සෙල්ලා මගේ ඇකඩමි මම අන්තිමට තෝලංගම විද්‍යාලයක මධ්‍ය විද්‍යාලයේ ගියන්නේ එතන ඒ ඒකේ ඉස්කෝලේ දරුවෝත් හරි දක්ෂයි තරඟ වලින් එහෙම හරියට දිනුවා දැන් මේක ඊටත් වැඩිය සතුටුයි මුළු ලංකාවෙම ඉන්න දක්ෂ දරුවෝ එකතු වෙලා ඉන්න මම හිතනවා මේ වගේ දක්ෂ දරුවන්ට මඟ පෙන්වෙන්න මට ලැබීමත් ලොකු භාගයක් කියලා මම සලකනවා මගේ දැන් මම විශ්‍රාමිකයි නමුත් ඒක මට ලොකු සන්තෝෂයක් මේ විශේෂයෙන් තව දක්ෂ දරුවෝ ටිකකට තව දක්ෂතා වැඩි දියුණු කරගන්න මමට පිටුවහලක් වෙන්න පුළුවන් වෙච්ච එක ගැනත් මම හරි සන්තෝෂයි මම මේ channel එක ඉදිරියට දිගටම කරගෙන යනවා කරගෙන යනවා මේ නැවත ඉස්කෝලේ පටන් ගත්තත් මේ මේ වෛරස් තත්ත්වය වෙනස් වෙලා රට යහපත් අතට හැරුණට පස්සේ මම දන්නවා මේ විෂයට ගුරුවරු හරි අඩුයි දරුවන්ට තියෙනවා මේ මේ විෂය අතහැරලා දාලා තියෙනවා ඒක අතහරින්න එපා දරුවෝ අතහරින්න එපා මම ඔබත් සමග ඉන්නවා ඒ නිසා මේ channel එක බලලා ඔබට සමහර විට ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ ඔබට මේ online පාඩම් වලට ලොකු වියදමක් දෙමව්පියන්ට යන එකක් නැහැ ඒ නමුත් චිත්‍ර ටික කරන්න මම සෙනසුරාදා ඉරිදා විතරයි කරන්නේ මොකද මේ චිත්‍ර කරන්න ඔබට මම වගකීමෙන් කියනවා චිත්‍ර කරන දරුවෙක් එයාගේ විවේක කාලය ගත කරන්න පළදායි ලෙස ගත කරන්න දන්නවා ගොඩක් විවේක කාලය ගත කරන්න දන්නේ නැතුව තමයි ගොඩ අය නොයෙක් නරක වැඩවලට බැහි වෙන්නේ මත්කුඩු වෙනම වෙන ඔය නරක චිත්‍රපටි බලන්න නරක යාළුවොත් එක්ක එකතු වෙලා නොයෙක් දේවල් කරන්න පෙළඹෙන්නේ ඒ ඇත්තටම මේ විවේකයේ පළදායි ලෙස ගත කරන්න දන්නේ නැති දරුවෝ ඒ නිසා ඒක දරුවන්ගේ වැරද්ද නෙමෙයි ඒක දෙමව්පිය ගුරුවරු දරුවන්ට ලං කරලා දෙන්න ඕනේ මේක අරගෙන යන්න කියලා ඒ නිසා බය වෙන්නේ මන් කියන්නේ වෙන විෂයන් නැටුම් සංගීතයක් කරන්න කරාට මේ సౌందර්ය විෂය චිත්‍ර විෂය කරන්න ඒක මනසත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් භාවනාවක් වගේ ඇත්තටම මට දැන් මේ චිත්‍රයක් අඳිනකොට
මම ගොඩක් අඳින වෙලාවට කතා කරන අඩුයි. මම මතක් වුණාම තමයි ඔබට විස්තර කියන්නේ. මට ඒක කරන්න හරි අමාරුයි. හේතුව මොකද මට මේ ඒක හරි චිත්‍රයක් අඳිනකොට තව කෙනෙක් එක්ක කතා කරන්න කියන්න හරි අමාරුයි. ඒක භාවනාවක් වගේ. ඒක තමන් රස විඳින්නවා ඒකට බාධාවක්. චිත්‍රයේ ගොඩනැගීමටත් බාධාවක්. සාර්ථක කෘතියක් ගන්නත් බාධාවක්. ඒ නිසා මගේ ඒකත් මම මතක් කරනවා මං මේ චිත්‍ර අඳිනකොට ඔබට විස්තර කියනවා ඒව සමහර විට පරස්පර වෙන්නත් පුළුවන්. මට මතක් වෙන වෙලාවට සරලව මම කියනවා ඔබ ප්‍රායෝගික බලන් ඉඳලම ඔබත් කරලා අවබෝධ කරගන්න. ඔන්ලයින් පාඩම් වලට යම් කිසි කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න මගේ channel එක subscribe කරන්න ඉදිරියට අරන් යන්න ඒක ඔබටයි අයිති. ඔබේ යාළුවන්ට කියන්න. ඊට පස්සේ මේකේ ප්‍රයෝජන ගැනීමට හැකි තාක්කල් මම මේ චිත්‍ර විෂය දරුවන්ට දීම සඳහා වැඩ කටයුතු කරනවා. දැන් වීඩියෝ එක නරඹන්න. බොහොම ස්තුතියි. මම අද අඳින්න බලාපොරොත්තු වෙන්නේ අඳින්න හදන්නේ අර්ධනාගරික ප්‍රදේශයක වළං විකුණන නැත්නම් විකුණන කෙනෙක් සහ මේ වළං ගන්නාපු කෙනෙක් කට්ටියක් තමයි අඳින්න හදන්නේ. අපි අද ඉස්සෙල්ලා පෙන්සිල් ඩ්‍රොයින් එක දාගමු. ඉස්සෙල්ලා රූප ටික පිහිටව ගමු. ඔක්කොම රූප ටික එතකොට මේකයි කියලා ඔයාලට අවබෝධ වෙනවා. පහළ වගේ තැනක ඉඳගෙන ඉන්නේ මෙයා. ඉඳගෙන ලං විකුණන බංකුවක් වගේ පොඩි පහල තැනක ඉඳගෙන ඉන්නේ. ඒක පල් රූපය මෙතන වළං නැමිල තෝරන එකනේ. දාමු අපි. ඔවගේ හැඩයක් තමයි මේ වළං මෙතෙන්ට අත බර ගහලා ඔන්න මේ හැදී බල ඊට පස්සේ මෙතන දාමු අපි තව ගන්න අපු එක්කෙනෙක් තවත් ගන්න අපු එක්කෙනෙක් මෙතනින් දාමු අපි වලන් අරන් යන එක්කෙනෙක්
එහා යන එකනේ. මෙතන දාමු අපි තව එකෙනෙක්. මෙතන පැත්තකට හැරුවා රූපයක් දාන්න පුළුවන්. ඔවගේ එකක් තමයි දැන් මේ තව මෙහාට අපිට දාන්න පුළුවන්. ඈතට වගේ කට්ටිය සුට්ටක් ගොඩනැගිලි ටිකක් වගේ දාන්න පුළුවන්. අපි දැන් මේක පෙන්ස් හොඳට ඇඳගමු. අපි මේක රූප ටික පිටුව ගත්තා විතරයි. දැන් අපි එකින් එක හොඳට ඇඳගමු. දැහැටේ ඇඳගත් එක්කෙනෙක් නම් එහෙම අයනේ ගොඩක් ගන්වල එන්නේ බලන් විකුණන්න වගේ. පළවෙනි රූපේ දැන් මෙහා වළං විකුණන එකන වෙලින්දි වළං වෙලින්දි
අපි මේ හැරිටත් ටිකක් වලන් ටිකක් බිම තියලා තියනවා දාන්න පුළුවන්. Api metana damu walan turun ikini. Nah, pidamu api mitan damu arwalang arang ya naikin arangnya ya naikin mitan damu mihate naikin
මේකේ අපිට දාන්න පුළුවන් බිල්ඩින් එක පොඩි බිල්ඩින් එකක් විදියට මෙතන පාට කරනකොට දාන්න පුළුවන් මේ බිල් පොඩි ගොඩනැගිල්ලක් ළඟ තමයි යා මේ වෙලඳන් කරන්නේ ඒක අඩු වැඩි කරලා පාට කරනකොට මේ පා ඈත සෙනග ඉන්න විදියට දාගන්න පුළුවන් මේක තමයි දැන් පේන්ටින් එක මේ පෙන්සිල් ඩ්‍රොයින් එක මේවා පසුබිමට තියෙන රූප මේ ප්‍රමාණවත් අපිට දැන් රූප ගොඩක් ලොකුවට මම දැම්මේ තලයේ පිරින්න රූප ලොකුවට දාලා වලං විකුණන තැන පේන්ටින් එක මම මේ ඔක්කොම රූප ලොකුවට දැම් මෙච්චර ඈත ගොඩක් පින්නන්න උත්සාහ කරේ නෑ මේ 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 පැත්ත පසුබිමක් විදිහට පාට කරනවා ඒක පාට කරනකොට ඔබට බලා ගන්න පුළුවන් ඊළඟ වීඩියෝ එකේ මේක මේ වෝටර් කලර්ස් වලින් පාට කරලා පෙන්නනවා ඊට පස්සේ පාට කරමු අපි මම කරන ගමන් ඔයාලත් කරන්ද ඊළඟ වීඩියෝ එකෙන් පැස්ටල් වලින් අපි මේ පාට කරමු දැන් මේ පෙන්සිල් ඩ්‍රොයින් එක